නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූර්යබණ්ඩාර මහතා සඳහන් කළේ වෙඩිවැදීමෙන් මෝටර් රථයේ ගමන් කළ අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මධ්‍යම රාත්‍රී 12ට පමණ රාජකාරියේ නිරතව සිටි නාවික හමුදා සෙබලෙකු අනතුරට ලක් කරමින් අදාළ මෝටර් රථය පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී මෙසේ වෙඩි තබා තිබෙන්නේ. මේ අතර අලියොම එකට පමණ තවත් මෝටර් රථයක් අන නොතකා දහවණය කර ඇති අතර නාවික හමුදාව ඒටද වෙඩි තබා තිබෙනවා. වෙඩිවැදීමෙන් රියදුරු සුළු තුවාල ලබා ඇති බවයි අනාවරණය වී ඇත්තේ. අද දින පාන්දර 12ට පමණ ආසන්න වේලාවකදී වත්තල හුණුපිටිය නායක හමුදා මුරපොළේදී රථයක් පරීක්ෂා කිරීම සඳහා නැවැත්වීමට ලබා දුන් අන නොතක එහි රාජකාරණ යුතුවේ නායක පුත්‍රයාට තුවාල සිදු කරමින් පලායමට උත්සාහ කර තිබුණා. මේ අවස්ථාවේදී වාහනය නැවැත්වීම සඳහා වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී තුවාල ලැබූ වාහනයේ රියදුරු රෝහගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. මෙම මුරපොළේදීම ඊට පැයකට පමණ පසු BMW වර්ගයේ මෝටර රථයකුත් පරීක්ෂා කිරීම සඳහා ලබා දුන් නැවැත්වීමේ අන නොතක පලායමට උත්සාහ කර තිබෙනවා. ඒ සඳහා මේ අවස්ථාව දෙකටම අදාළව සිදු කළ මූලික විමර්ශන වලදී මෙම රියදුරවරුන් දෙදෙනාම අධික ලෙස බීජවත්ව රියදාවනය කළ බවට කරුණු සනාතලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අදාළ පොලිස් ස්ථාවරමගින් සිදු කරගෙන යනවා. පවතින වාතාවරණය හමුවේ නීති විරෝධී මෙන්ම නොසලකිලිමත් ක්‍රියාවන් සිදු නොකරන ලෙසටද ජනතාවගෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කර සිටියා. මෙහිදී තාමත් වැදගත් පණිවිඩයක් මහජනතාවට ලබා දෙන්න තිබෙනවා. ආරක්ෂකංශ මේ අවස්ථාවේදී රටේ ආරක්ෂාව ස්ථාපිත කිරීමට ජන ජීවිතයේ නැවත යථා තත්ත්වයට පත් කිරීමට තමන් සතු උපරිම බලය ජවය හැමදේම පාවිච්චි කළ මේ කටයුතු කරන මොහොතක මහජනතාවගේ වගකීම අපි දිගින් දිගටම මතක් කරා තමන්ගේ සමාජීය වගකීම මොකක්ද මේ වෙලාවේ සැලකිලිමත් කටයුතු කිරීම අවශ්‍යතාවය තමන් දන්නා තොරතුරු ආරක්ෂකංශ ලබා දීමේ අවශ්‍යතාවය සහ මේ සිදු කරන සෝදිසි මෙහෙයුම් සහ පරීක්ෂාව සඳහා ඔබගේ දායකත්වය ලබා දිය යුත්තේ කෙසේද යන්න බහුතරයක් මහජනතාව පිට ඉතා විශාල සහයෝගයක් දක්වන මේ අවස්ථාවේදී ආරක්ෂක අංශ වෙත නමුත් තාමත් සුළු පිරිසක් මේ ආකාරයෙන් කටයුතු කරන